තියුණු ආයුධවලින් අමාංශ කන්දමින් කපා කුටා ඝාතනය කරන ලද පුද්ගලයෙක්ගේ මළසිරුරක් කොළඹ වෝඩ් පෙදෙසේ දන්ත රෝහල ඉදිරිපිට කළු පැහැති ත්‍රිරෝද රථයක් තුළ තිබී සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළ තිබුණා. දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. ඊය දවසේ, ඒ කියන්නේ හරියටම 23 වෙනිදා අලුයම 1ට පමණ 119 පොලිස් හදිසි අමතුංගංශයට ලද තොරතුරකට අනුව පොලිසිය මේ මළසිරුර සොයාගත් බවයි වාර්තා වෙන්නේ. මේ විදිහට ඝාතනය කරලා තියෙන්නේ චමින්ද කුමාර කියන 33 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්. මොහු අතුරුගිරිය ප්‍රදේශයේ తాවකාලිකව නවාතන්ගෙන සිටිමින් ත්‍රිරෝද රථ රැකියාවේ සහ තවත් රැකියා කිහිපයක නිරත වෙලා තියෙනවා. ත්‍රිරෝද රථ රියදුරන් අතර ඇති වූ බහින්බස් වීමක් නිසා මේ ඝාතනය සිදුවන්නට ඇති කියලයි පොලිසිය සැක කරන්නේ. ඒ වගේම යතුරු පැදි වලින් සහ ත්‍රිරෝද රථ වලින් පැමිණි පිරිසක් මේ ඝාතනය සිදු කරන්නට ඇති කියලත් පොලිසියට සැකයක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට අපරාධයේ සිදු ස්ථානය අවට CCTV කැමරා පරීක්ෂා කරමින් ඉන්න බවත් පොලිසිය සඳහන් කළා. මේ ත්‍රිරෝද රථය අයිති මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට බවත් පොලිසිය සොයාගෙන තියෙනවා. මේ අයිතිකාරයාගෙන් කරුණු විමසද්දී ඔහු කියලා තියෙන්නේ මියගිය පුද්ගලයා තමන්ගේ මස්සිනා බවයි. සිය ත්‍රිරෝද රථයේ මියගිය තම මස්සිනාට හයර් දුවන්න ලබා දී තිබූ බවත් ඔහු පොලිසියට කියලා තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා විසින් ඝාතනයට ලක්ව සිටි තම මස්සිනාගේ සිරුරත් හඳුනාගෙන තිබෙනවා. ඝාතනයට අදාළව ඊයේ සවස් වනතුරුත් කිසිවෙක් අත්අඩංගුවටගෙන තිබුණේ නැහැ. කොහොමුණත් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.